අද ලෝක කාන්තා දිනය එවැගේම මහා ශිවරාත්‍රි දිනය එහිදී අද මෙරටේ සමස්ත කාන්තාවන්ට ඓතිහාසික දිනයක් බවට පත් වෙනවා ඒ තමයි පාරිභෝග අධිකාරියේ සභාපතිවරයා අතුරු පූර්ණ කාලීන අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වැනි කියලා ඇමතිවරයා පෞගිය දවස්වල ඉල්ලීමක් කළ තිබුණා ඒ අනුව ඊයේ සභාපතිවරයා තවත් අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වැල් තිබෙනවා ඉතුරු අය තාම ලිපි බාර දීලා නැහැ ඒ නිසා අපි ඒ තීරණය අගය කරනවා මොකද පාරිභෝග අධිකාරිය සම්බන්ධව අපි දිගින් දිගම විවේචනය කරා පෞගිය කාලේ අර 2014 ආරක්ෂිත ඉෂ්ටිකරයක් සම්බන්ධව කෝටි ගානක වන්දියක් ගෙවන්න සූදානම් වෙලා තිබෙන පාරිභෝග අධිකාරිය දැන් ඒ ක්‍රියාත්මක නොවීම නිසා ඒ නිසා පාරිභෝග අධිකාරිය අරමුදෙන් ලක්ෂ 1000ක් දැන්ට ගෙවලා දිනවා දැන් තවත් ලක්ෂ 26000 ගණන් ගෙවන්න වෙනවා ඒතොර මේ සම්බන්ධව අපි කතා කරලා අහුවා අම්මා අප්පා බූදලින්ද මේව ගෙවන්නේ මේව කොහොමද ගෙවන්නේ මොකද මේව කාගේ අනුමැතිය ඇතුවද මේව කරේ කියන ඒ නිසා මේ නිසා පාරිභෝග අධිකාරිය අරමුදල් විදේශ සමාගම වලට මේගොල්ලෝ හිතුවක්කාරගත තීන් තීර මත ගෙවන්න සිදු වෙලා තිබෙනවා ඒක තමයි ප්‍රධාන වශයෙන් අනිත් පැත්ත පාරිභෝග අධිකාරිය තනිකර ව්‍යාපාරික අධිකාරිය බල පත්‍රය තිබුණේ පාරිභෝගයෙන් පෙනී හිටියේ නැහැ දැන් අද එළවලු මිල අඩුවෙලා තිබෙනවා අද මාළු මිල අඩුවෙලා තිබෙනවා හැබැයි ග්‍රාමීය නාගරික මැත්තේ මේක අස්පනන් ගිහලා දිනවා ඒතොර මේව පාලනය කරන්න තමයි පාරිභෝග අධිකාරිය ඉන්නේ පාරිභෝග අධිකාරිය කරන්නේ වෙනත් කාර්යභාරයක් ලුණු මිල වැඩි වුණා ගබඩා බැලුවේ නැහැ කියලා. සීනි මිල වැඩි වුණා ඒ ගැන බැලුවේ නැහැ. එතකොට මේ සියල්ල වලින් උනේ පාරිභෝගික ආරක්ෂා කරගත්තේ නැහැ පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයෝ තමයි ආරක්ෂා කරන්න මැදිහත් වීම උනේ. ඒ නිසා අද පාරිභෝගික අභාවතිවල ඉල්ලා සල් තිබෙනවා අපිට දැන් ආරංචි වෙලා තිබෙනවා මේකේ පෙන්ෂන් ගිහිපු නිලධාරිනිය කාන්තාවක් දැන් සභාපති වෙන්න හදනවා කියන එක. ඒ නිසා අපි මේකට තරයේ විරුද්ධයි. මොකද මේ පෙන්ෂන් ගිහිපු 60 පැනපු කට්ටිය මේකට දාලා හරියන්නේ නැහැ. හරිද පාරිභෝගය වෙනුවෙන් අපි එදා ඉඳලා පෙනී හිටියා මං කොහොම මට දෙන්න කියලා මේකට සති දෙකක මේ පාරිභෝගික සභාපතිකම මම මේ කරලා බෙන්නන්න මේ ගෞරවනීය මාධ්‍ය දන්න මෙතෙක් කල මේ පාරිභෝගය වෙනුවෙන් කරපු කාර්යභාරය නිසා මේ රටේ පාරිභෝගික අයිතිය මේ රටේ ඉස්මතු කරපු ආකාරය මේ ගෞරවනීය මාධ්‍ය දන්න ඒ නිසා අපි මේ දාවේ කියනවා ජනාධිපති මාර ජනාධිපති මොනේ පාරිභෝගිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සභාපති ඉල්ලාස්සලා කරුණාකරලා මට දෙන්න ඉල්ලාස්සීමේ ලියුම දෙන්නම් මම සතියෙන් ඉල්ලාස් වෙනවා කියන එක මොකද පත් කරොත් අවුරුදු 3ක් ඉන්න වෙනවා අවුරුදු 3ක් මට එපා මට සති දෙකක් දෙන්න මම මේ රටේ පාරිභෝගිකයාට බාණ්ඩ මිල ඉහළ යන්නයි පහළ යන්නයි ඒකේ වාසිය ඍජුවම අරන් දෙනවා කලුකඩ මාපියාවල් මන් තිත තිනවා මගේ ජීවිතේ නැති වුණත් මං ඒ වැඩේ කරනවා ඒ නිසා මට සභාපතිකම දෙන්න එහෙම නැත්නම් පූර්ණ කාලීන අධ්‍යක්ෂ තනතුරක් මට ලබා දෙන්න කරුණාකරලා ඉල්ලීමක එහෙම නැත්නම් කොහොමද වටපඩයි මේකට දාන්න හදන්න එපා එයාලා දාලා කරන්නේත් ව්‍යාපාරිකයන් පෙනීන එක තමයි ඒ නිසා කරුණාකරලා පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටපු සිවිල් ව්‍යාපාර හැටියට අපිට පාරිභෝගික අධිකාරිය තනතුරක් ලබා දෙන්න කියන එක තමයි අවස්ථාව ඉල්ලා සිටින්නේ අද කාන්තා දිනේදී කාන්තාව පාරිභෝගික අධිකාරිය පත් කිරීම මෙයාලා හිතන ඇති මේක හොඳයි කියන එක හැබැයි කාන්තාව මේකට දුසු නැහැ කාන්තාව තමයි පරිපාලන සිටියේ ප්‍රධාන තැන් වල ඉන්නේ අපි ඒක අගෞරව කරන්නේ නැහැ හැබැයි පාරිභෝගික අධිකාරියට කාන්තාව සුසු නැහැ මොකද ඒ සම්බන්ධ දැනුමක් තියෙන ඒ වෙනුවෙන් දිවි කැප කරපු අපිටයි මේක සුසු වෙන්නේ ඒ නිසා අපිට තනතුරු වරප්‍රදාද වලින් බබලන්නේ මේ අපි ඉල්ලන්නේ මේ හම්බ කරන්නේ මේ ඉල්ලන්නේ මේ වෙලාවේ පාරිභෝගික අධිකාරියේ කාර්යභාරය නියමාකාරයෙන් සිදු වෙන්නේ නැහැ ඒ කාර්යභාරය කරන්න තමයි අපි ඉල්ලන්නේ දසත නිවුස් ප්‍රධාන පෝත්විකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න